සම්මා සම්බුදු සරණයි සොපින්වත් ඔබ සැමට. ජයි රූපවාහිනී නාලිකාව බොවිත ගෙනනු ලබන සූත්‍රදේශනා සධර්මානු ශාසනාවත් සමගෙනුයි ඔබ අප මෙලෙසින් සහසම්බන්ධ වන්නේ. අදවවසේදී සූත්‍ර දේශනා සධර්මාණ ශාසනාව සඳහා අපගේ ගෞරවනියාරාධනය පිළිගෙන සදහම් මණඩපේ වෙත වැඩම කොට වදාළ ගෞරවනිීදේශකයන් වහන්සේ නම කියනට අවස්තරයි පචපාද කුමාරැල්ලේ චන්දවිමල ස්වාමීන්ද්‍රයණයන් වහන්සේ. ිින්වතුනි ගෞරවනිය දේශකයන් වහසේ පෙළි කැනීමක් වශයෙන් අපි සාධනාදයක් පවත්තමු. සාධූ සාධූ සාදූ අදවසේදී සත්‍රදේශනා සහ ධර්මාණු ශස්සනාව තුලින් අපි කතාභා කරුන් ලබන්නේ සෝත්‍රපිටකේ අංගුත්තර නිකායේ චතක්ක නිපාතයේ පටම පන්නසකයේ ඔරුවේල වගේට අයත්වන බ්‍රහ්ම්චරියා සූත්‍රදේශනාවයි. ම ත්‍රදශාව අප කරරිහු ම්පාවෙන් පවත් පන්නට අපි ගෞනවැනිිය දේශකයන් වහන්සේට දෙපානමදාරාධනා කොට සිටමු. අපගේ ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා සාතුූ සාධූසාතෝ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්තා චක්කවාලේ සූ අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුසග මොක්හදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා. ධම්ම සවෙනකාලෝ අයං භදන්තා. නමුතස්සෙ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමු තස්සෙ භගෙවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝ තස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නයිදං භික්හ වේ බ්‍රහ්ම චරියන් උස්සති ජනකුහ නත්තං න ජනලප නත්හං නලාභ සත්කාර සිලුවෝකානි සංසත්හං ඉතිවාදප්ප මොක්හානි සංසත්හං ඉතිමං ජනෝ ජානාතුූති අතකහෝයිදං භික්හවේ බ්‍රහ්මචරියන් උස්සති සංවරත්හං පහනත්හං විරාගත්හන් නිරෝධත්තන්තිති ධර්මස්්‍රෝනාාබිලාසි සැදැවත් කාරුණික පින් නොතුනි මි පිනුතුන් හැම කෙනෙක්මම්‍යවස්ථාවේ බලාපොරොත්තුවන්නේ තිලෝගුරු අමාමයණී සාන්තිනායක ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයා කෙරෙහි පතල මහාකරුණාවෙන් ත්‍යයක් ශවබෝධයෙන් දැන හඳුනාගන දේශනා කරන්නට යෙදුණු උතුම් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පිනතුන මේ ලෝක සත්්‍යයෙන් හැටියට අපි මෙ සංසාර ගමන තුළ ඉපදමින් මැරමින් යන්න වූ මෙ මාර්ගය තුළ අපිට බුදුරජාණන් වහන්සේ නවක් බදුරජාණන් වහන්සේ නමක්ගේ දහරමයේ මුණගෙහිෙන්නේ ඉතාමත් කලාතුරකින්ඒ කලාතුරකින් නමුත් මුණගැසන බුදුරජාණන් වහන්සේ අපිට මේ වෙන විට මුණගැහිලා තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ මොනවගේ කෙනෙක් ද මොනවගේ අවබෝධයක් උන් වහන්සේ තුළ තිබනාද එවාගේ උන්වහන්සේගේ එජීවන පැවැත්ව පිළිබඳව අපි කවුරුත් නොදාකාරෝම දන්නවා. එවාගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ ශ්‍රෂ සද්ධර්මය කුමක්ද කියනෙ එක පිළිබඳව අපි යම්තාක් දුරට දන්නවා. එවාගේම එආර්යොත්තම මහා සංගරත්නය කියල කියන්නේ මොනවගේ පිරිසක්ද වහන්සේ බ්‍රහ්මචාරී පැවිදි ජීවිතය තුළ ගුණපුරන්නේ ආධ්‍යාත්මික ජීවිතය සකස්කරගන්නේ කුමක් නිසාද කියනෙක පිළිබඳව අපි යම්තාක් දුරට දන්නවා. අපි කවුරුත් සීයට සීයක් දන්න නැතත් පින් නතුනී භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රී සද්ධරමය පිළිබඳව ආරයන් වහන්සේලා පිළිබඳව මහා සංගරත්නයේ පිබඳව අපි කවරුත් පොඩ්ඩක් හරි දන්නවා. ඒ දන්නවා කියනෙකින් ප්‍රකට වෙන ව කිය වෙනවා පින්නතුනිි අපි මේ ඉපදිලා ඉන්නේ සම්බුද්ධ ශාසනයක. එහනම් මේ සත්වය සංසාර ගමනතු ඇවිදිමින් යන්න වූ සත්‍යයන්ට දුරල්ලබ දරසනයක් වෙන මේ බෞද්ධ දර්ශන අපි හමෝටම ැබිලා කියන එක මේකින් හොඳවටම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා ඒ බුද්ධ කියන වචනය ඇහෙන්නීමම බුදුගෙනෙක්ගේ පහලවීම නිසා එහම නම් පෙන්න්නතුන අපි කාටත් මේ බුදුරජාණන් වහන්සේ ගැන අහන් අවකාශේ ලැබිලතිනෙනඒ බුදුරාණන් වහන්ේගේ ශ්‍රරි සදධම ශරුවය කරන්න අවකාශේ ලැබිල තියෙනවා එවාගේ අපේ පෙන්වතුන් බෞද්ධන් භාවයට බෞද්ධ දර්සනය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන තමන්ගේ ජීවිතය ඉතාම තර්තාන් නිතව ගත කරන්නට අදිිෂ්ඨාන කරගත්ත ඒ ගමන් මාර්ගී ගමන් කරන බොහෝ පිරිසක්කින්නවා. ඉතින් අද දවස තුළත් පින් උතුන අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සැදැහැවත් කාරුණික පින්නුතුන්ට මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ඒ සූත්‍ර ධර්මයක් විග්‍රහකිරීම සඳහා ගෙනහැර දැක්වීම සඳහා පැහැදිලි කරදීම සඳහා. පෙනතු නිේ සම්බුද ශාසනයේ විශේෂ පෙරිසක්තමයි භික්‍ෂුන් වහන්සේලා කියලා කැන්නේෙ මහා සංගරත්නය කියලා කියන්න. මේ භික්‍ෂුන් වහන්සේලා මේආධ්‍යාත්මික ගමන තුළ මේ පැවිදි ජීවිතය තුළ කටයුතු සිද්ධකරද්දි උන්වහන්සේලාගේ පැවිදි ීවි ගුණපූරණ ජීවිතයක් ශික්‍ෂාකාමී ජීවිතයක් බෝට පත්කරගන්නට අවශ්‍ය කරන එ විනේ ශික්ෂාවන් තතාගතයණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එ විනේ ශික්ෂාවන්ට අනුගතව එ සීලමය ප්‍රතිපදාවට අනුකූලව තමයි භික්ෂුන් වහන්සේ නමක් මෙ සම්බුදධ ශාසනය තුළ ක්‍රියා කළ යුත්තඒ සබුද ශාසනය තුළේ සික්ෂාකාමීව ක්‍රියාත්මක වී යුතු ආකාරය විනය පිටකේ නමින් වෙනම පිටකයක් තියෙනවා හැබැයි පින්නතුනී තවත් නොයෙකුත් අවස්ථාවන් වල බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂු ජීවිතය පරිපූර්ණ වූ ජීවිතයයක් බවට පත්කරගන්න ඒවාගේම සරවසම්පූර්ණ වූ ජීවිතයක් බවට පත්කරගන්න මේ නිවන් මාර්ගයෙහි නොවැටි ඉතාම ශක්ති සම්පන්න ලෙසි ඉදිරියට ගමන් කරනට අවශ්‍ය එසික්ෂා කාමී මාර්ගයේ පිළිබඳව තව නොයෙකුත් කාරණ කරුණු උන්හන්සේ දේශනා කරලා තියෙනවා එයාරෙන් වහන්සේලාගේ එමහා සංගරත්නේ ආරක්ෂාව පිණසත් මේ සම්බුදධ ශාසනය ආරක්ෂාව පිණිසත්. මෙ සම්බුධ ශාසනය තුළ පිනතුන අපි ගමන් කරද්දි සිහීයෙන් අවබෝධීින් කටයුතු සිද්ධක යුතුයි. එවාගේම යෝනිසෝ මනසිකාරයේ කෙනෙක ඉතාමත් අවශ්‍ය කාරණාවක් බවට පත්වෙනෝ මේ පැවිදි ජීවිතය ගත කරද්දී. එවාගේම එස්සිවුවනක් පිරිසටම මේ යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි මේ ධරම මාර්ගී ගමන් කරත්්ද. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළිනුත් සඳහන් කරනවා මේ සම්බුදධ ශාසනය තුළ සිහි එලවාගන්නේ කොහොමද. එමනත්තම් මේ සම්බුදධ ශාසනීය කුමක් සඳහා දෙකනික පිළිබඳව අපිට ප්‍රඥාාව ඇතිකර ගැනීම සඳහා සිහි ඇතිකර ගැනීම සඳහා යම් අවවාදයක් පනිවිඩයක් අනුශසනාවක් මෙ දේශනාව තුළින් සිද්ධ කරනු ලබනවා. මෙ සූත්‍රය අන්තරගත වෙන්නේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයට මෙ චතුක්ක නිපාතයෙහි පටම පන්නසකි උරුවේල වක්ගේහි ඒ බ්‍රහ්මචරයේ සූත්‍රයේ තමයි මෙ සූත්‍ර දේශනාව. මේ බ්‍රහ්මචරියය සූත්‍ර දශනාව තුළ ඉතාමත් හොඳින් මේ සම්බුද්ධ ශාසනය විශයේහි ඒ සංඝ්‍යා වහන්සේලා භික්‍ෂුන් වහන්සේලා කටයුතු කරන්නට ඕනි විදිහ හැසරෙන්න්නට ඕනි විදිහ පිළිබඳව ඉතාමත් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒ තොලින් අපිට සිහ එලවාගන්නට පුළුවන් ප්‍රඥාව ඇති කරගන්නට පුළුවන්. ඒවාගේම නිවැරදි මාර්ග්‍යයක් බවට පච්කරගන්නට පුළුවන්. වැරදි අර්ථකතනෝල ඉන්නවනම් වැරදි හැදිි ගැනීමම් තුළ ඉන්නවානං වැරදි ක්‍රියාකාරකන් තුළ ඉන්නවන වැරදි මාවතකන්නන් තමන්ගේ හිත මේ වනට මෙහේවෙන්නේ. ඒ වැරදි මාාවතිං ඇත්තලා නිවැරදි මාවතට එන්නට සිහි ඇති කරවන්නට මේ සූත්‍ර දේශනාව ලොකූ ශක්තියක් සපයනවා. එහම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුන ලස්සන කාරණ කීපයක්. බ්‍රහ්මචරයේ සූත්‍රය තුළ මේ බ්‍රහ්මචරයේ සූත්‍රයේ තුළ දේශනා කරනු ලබන මිකාරණ අපේ ජීවිතයට වර්තමාන සමාජයේ තුළ ඉතාමත් බොහෝ වටිනා වැදගත් කාරණාව විදිහට පිරි සඳහන් කරන්නට පුළුවන්. මොක වර්තමාන සමාජයේදීත් මෙවැනි ක්‍රියාකාරකන් නිසා සූත්‍රයේ තුළ අන්තර්ගත වෙන එ ක්‍රියාකාරකන් නිසා සමහරක් වෙලාවට අපේ සිහි යෝනිසෝ මනසිකාරය. එමැනැත්තම් බ්‍රහ්මචාරී සීලය එහමනැත්තං ආධ්‍යාත්මික සිතිවිලි තමන්ගේ ජීවිතයෙන් ඇත්තෙන ස්වභාවයක්තියෙනවන ඇත්වෙනවනම් නැවත සිහි එලවා ගන්නට අවබෝධය ඇති කරගන්න මේ සූත්‍ර දේශනාාවතුර සඳහන් කරන කාරණ අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නයිදම් භික්වේ බ්‍රහ්මචරියන් උත්සති ජන කුහ නත්තං. බුදුරජාණන් වහන් සිදේශනා කරනවා මේ නිවන් මක ජනයා පුදුමයට පත්කිරීම පිණිස නොවයි. එකයන්නේ මේ ධර්මය ආශ්චර්ය ඉපදවීම සඳහනෙවෙයි. පුදුමයට පත්්කිරීම සඳහානෙවෙයි ආශ්චර්ය ඉපදීම සඳහානෙවෙ සරල භාසාාවෙන් කියනවනම් අපි මැජික් කියල කියන් මැජික් පෙන්වීම සඳහ නෙවෙයි. මේ ධර්මය තියනන්නේ පෙන්නතුන අවබෝධය සඳහා මේ ලෝකය අවබෝධ කර ගැනීම සඳහ තමයි මේ ධර්මය දේශනා කරලා තියන. මේ ධර්මය ජනයා පුදුමයට පත්කිරීම සඳහා නෙවෙයි ඒකැන ජනතාව විශ්මයට පත්කිරීම සඳහත් නෙවෙයි එහමැත් හාස්කම්පෙන්වීම සහත් නෙවෙ ර්තමාන සමාජය දෙෙස බැලවට පස්ස අපිට පේනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි ප්‍රායෝගික පැත්ත බොහෝදුරට තමන්ගේ ජීවිතය තුළින් ඇත් කරගන මේ ධර්මයේහි තිබෙන එම නැත්තම් මේ ශාසනය විසයහි පවතින නොයෝකුත් ශාසනාංග තුළින් ආශ්චර මදේවල් කතාරට පෙළිලාති ආස්චර් මධදේවල් කෙල ගැනෙ පුදුමයට පත්්කරවන එහෙම නැත්තං අර. විද්ජාගල කියන්නේ විද්්‍යාාවගේ දේවල් ගැෙන සමාරක්ලවට කතා කරනවා එකැන් ඒ තුළින් බලාපොරොත්වෙනවා මේ ශාසනය විසේහි එහමනැත්තම් මේ ධර්මය විසේහි ඒවා තුලින් පහදවා ගන්නට සමහරක් කලාවට සමහරක් අයි කතා කරදදි කියනවා ෙන්ඩ පුළන් මේ බුද්ධ ශාසනය පුදුමාකාර තරන් පුදුම සහගත දේවල් තියෙනවා කියලා එෙම කියන්න පුුව. සදාහගත නොහැකිදේවල් තියෙනවා කියන්න පුළුවන්. හැයි පිනතුන බුදු දහම තියන පි අවබෝධය සඳහා. ඒ ධර්මයේ තේරුන් රන් අපේ සත්ව ශරීරය මේ කර්ම විෂය මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍යත්ත අනිත්‍යතාව මේ ලෝක අවබෝධ කරටම බුදුරාණන් වහසක ධර්මය තිය. එම නත්ත මේ අසාමාන්‍ය දෙයක් කාශ් චර්මයත්්‍යයක් පුදුම සහගත දෙයක් ඒවාගේම එක මජික්කෙක්ගේක් කියලා කියල මේ තුළ මිනිසුන්ගේ හිත පැහැදවීම සඳහනවේ. එකකනි පිනතුති භික්‍ුන්හන්සලා විදිහට ආපත් බෞද්ධයන් දිහට ඔබසිලුදෙනනා. ඉතාම සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කළ යුතුයි. මේ ධර්මයෙහි අන්න අතන මේ වගේ හාස්කන්තියනවා මෙතන වගේ හාස්කන්තියනවා අරපුුණ්‍යස්ථානයේ වගේ හාස්කන්තියනවා මේ පුුණ්්‍යස්ථානය වගේ හාස්කන්තියවා කියලා කියලා. එහෙම පහදව ගත්තත් පින්නතුනී. ඒ හාස්කංවුල්ට ලොල් කෙනෙකින් සමහරක්වෙලාටේ හාස්කම් මාර්ගෙන් තමන්ගේ ලෞකික ජීවිතයේ උඩට පමුණවා ගණ්ඩ වෙහෙසෙනවා විනා ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය කරගන්න එමනත්තං යෝනිසෝ මනසිකාරය ධර්ම මනසිකාරය ඇතිකරගණඩ පෙළඹෙන ආඩු විබහෝදුරට ඒතුනින් බලාපොරොත්වෙෙන්නේ ලෞකිකමය වසින් තමන්ගේ ජීවිතයට සුරක්ෂාවක් නත ැන්ගවල අපි සමරක්කට කතාා කරනවා මේ තැංගොල මේ වගේ හාස්කන්තියන මේ වගේ දේවල් තියනවා මේ පුද ම සසාග දේවල්තින ක කියල කිව්හ මේ තැන්වොට අපේ මිනිස්සහන්න්නේ ධර්වාබෝධය සිද කරන්න නෙව ඒතැන්ගොලට බොහෝ විදියට මිනිස්සු සම්බන්ධ වෙන්නේ තමන්ගේ ලෞකික ජීවිතය සාක්ෂත් කරගන්න කොලෙඩ රෝග හොඳ කරගන්න ඒම නැත්තැන් ඒවා දැකලා සමහරක් කලාට මිනිස්ුහ යා ස දදුමහගත දෙවල් දකින්න නද. අලුත් දේවල් පුදුම සහගත දේවල්. මෙම දකන්න හරි ආසයි හිතේ ස්ොභවේකතම අලුත් අලත් දේවල් දැක දකඉට තමා මේ හිතස. ඒවගේම හිත ආසම අමුතුවමුතු දේවල් දකින්න. වෙනස් වෙනස් දෙවල් දකින්න. එකනිසා මේ ශාසනය තුළ වුනත් අපේ මිනිස්සු පෙනබිලා තිනොයි වැනි දවල් අහන්ඩ දකිට හරි කැමති එකන භාවනාව කරනවට වඩා. ර්ම ගෙනගෙන තමන්ගේ ජීවිතයට ගලපගන ධර්ම කාරණාවටනුව ජීවත්තනවට බඩ. අර කියන පුදුම සහකත දේවල් වලින් ශාසනය මනින්ට ශාසනයෙහි තිබෙන තේජානවිත භාවේ ප්‍රකට කරන්න අපි මිනිස්සාහරි ආසයි. සමරක්ලලාට අපිනුත්්‍ය න අපේ ශාසන මේ වගේ දේවල් තින මේ වගේ පුදදුම සහගත දේවල් තියෙන කිය සමහරක්ලාට කියන අප අහල තින සමාජය තුළ. එකනිසා පිනිති බුදුරජාණන් වහසේ මෙතැති දේශනා කනවා බික්කවේ මහනන බ්‍රහ්ම චරියන් උස්සති ජනකුහ නත්තං කියලා බුදුරජාණන් වහසේ දේශනා කරනවා. ඒකන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය මිනිස්සු ජනයා පුදුමයට පත් කිරීම සඳහනයවෙයි. මෙන්න මේ කාරණාව හරි වටිනවා අපිට. මේ පැවිද්ද මහනකම ඒවාගේ මේ සම්බුද්ධ ශාසනය මිනිස්සු පුදුම කිරීම සඳහනෙවෙයි. ලඟට බුදුජාණන් වහන්සේදේශනා කරනවා න ජන ලපනත්හං ජන ලපනත්හං කියලා බුදුරජාණන් වහන් සිේදේශනා කරනවා. මේකති සඳහන් කරන්නේ පින්නතුනි මේ ජනයා සොරතල් කිරීම පිණිස නොවයි. මේ ජනයා නැලවීම සඳහානුයි. කියලා බුදුරජාණන් වහසේදේශනා කරනවා. දැන් අපි දන්නවා සමහරක් වෙලාටමි සම්බුද්ධ ශාස්නයේ තිබෙන නොයෙකුත් ශාසන අංග තුලින් සමරකට අපි මිනිසු පහදවා ගණඩ හදනවා ලාමක සිතිවිලි ඇති කරනවා ලාමක සිතිවිලි ඇතිව වෙන විදිහට සමරකඩ කබ අචන කතා කරල කතා බස් කරලා ඒවාගේම ලාමක දේවල් තුලින් ලාමක හැස්සිරීම් රටවල් තුළින් ම මනිස්ු රව්ීම සහ මිනිස්ු පැහැදවීම සඳහා උත්සුක වෙන අවස්ථාපි සමාජය තුළ බහල වසින් වර්තමානය දකිනවා. භික්‍ෂුන් වහන්සෙලා වෙඩ පුළුවන්. එඒවගගේම ගිහිය උනත් ේවගේ අන්‍යාගමිකයෙන් පහදවාගන්න අන්‍යාගමිකින් තුළ තමන්ගේ ආගම ධර්මය උළුප්පලා පෙන්න්නන් උඩ ටරම්පෙන්නන්න. ඒගේම භික්‍ෂුන් වහන්සෙලා සමහරක් කෙළවට සව්පසේ සඳහ එහම දෙතන් තමන්ගේ පරිවාර සම්පත්තිය වර්ධනය කර ගැනීම සහා. නොකොත් ලාමක ක්‍රියාකාරකන් තුළින් ස්්‍රාවක පිරිස පහදවා ගණ්ඩ එහමනත්තන් අර බදුරජාණන් වොහසමි සූත්‍රීම සඳහන් කරනවා න ජන ලපනත්තන් කියලා. මේ ජන ලපනත්තන් කියලා කියන්නේ ජනයන් හුරතල් කිරීම සඳහන වී නැලවීම සඳහන වී මේ ධර්මය තියෙන්න්නේ. එහෙම නැත්තම ශාසන බ්‍රහ්ම චර්යාව තියෙන්න්නේ ඒක සඳහන වී. ද මේකත් හරි වටනො වටි නොවර්තමාන සමාජී. බල මේ කියන කාරනාව කොච්චර ලස්සනද කියලනේද. එකක අද්‍යපින හොදට එක තේරෙනව පැහැදිල වෙන බෝධ වෙනවා. එකන මේ ධර්මයනක පිනතුනි ප්‍රායෝගිකිව තමංගි ජීවිතය තුළ පුරුදු කරන්න පුරදු කරද්දිි පින්නතුනි අර කියන පාත්මික සිති විලි.ඒ ප්‍රාතිමික හැසිරීම් රටවල් තමංගි ජීවිතය තුළින් ඇත්තිනවා. එහෙම ඇත්තුනාට පස්ස පින්නතුනි ඔය කියන ප්‍රාථමික හැසිරීම් රටවල්. රාථමික ක්‍රියා කාරකම් ඔවුගේ ජීවිතය තුළින් ප්‍රකට වෙන්නේ නෑ. එක නිසා අන්නේ ඒ සිහිය ඇතිකිරීම සඳහ තමයි මේ කාරණ බුදුරජාණන් වහස මේ විදිහට ඉතාමත් පැහැදිලිව දේශනා කරතිය මොක බදුරජාණන් වහන්සේ දන්නවා මේ මිනිස් හිත කියලා කැන පපුහුදුන් ප්‍රතක්ජන හිතා. ඒ පොහුදුන් ප්‍රතක්ජන හිත ලෝබ දේස මෝහකයන මේ අකුසල මූලයන්ට යටත්. අකුසල මූලයන්ගින් ගැලවීම ගලවගැනීම ඉතාමත් අමාරු කාරණයක් අමාරු කාරය භාරයක්. ඉගරිසා ඕනෑම වෙලාවක මේකන අකුසල මූලයං වලට ඕනෑම කෙනෙක් වැටින්ඩ පුළුවවා මුලාවෙන්න්නඩ පුළුව අමි වැටීම මුලාවීමෙන් ගලවගැනීම සඳහා සිහි උපද්දවා ගැනීම සඳහ තමයි මේ කරුණු පැහැදිලව බුදුජාන් වහස දේශනා කරන්න. දැම කරණවා හරියට වටිනෝ තමන් මුල සධහන් කර සමහරක් කලාට පිරි සැවැඩි කර ගැනීම සඳහා පුද්ගලයන් පහදවා ගැනීම සඳහා. ලාමක හැසරීමම් පරටාවල් ලාමක කතා බහ ඒකඇන්න ලෞකික මානසිකත්වයෙන් යුක්ත යට සිතිවිලි තුළින් ව්‍යාජ යට සිතිවිලි තුළින් ව්‍යාජ සිතිවිලි තුළින් යම් යම් අය පහදව ගැනීම සඳහා පැවැටීම සහමකකි බුදුරජාණන් වහස දේශනා කර නැවීම සඳහ කියල. නලවන්ඩ නෙමේ. එහෙම නම් පින්නතුන මේ කියන කාරණා අපි හොඳවට තේරුම්ගත්ො අවබෝධ කරගත්තොත් අපි අර මුලා වෙන ස්වභාවය සම්පූර්ණෙන් ඇතිනවා. ඊළකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න්න ලාබ සත්කාර සිලෝකානි සංසත්හන් කියලා. එක බුදුරාණන් වහන්සේ මෙතර දේශනා කරනවා ලාබ සත්කාර කීර්ති ප්‍රසංසා ඉපදවීම සඳහනවෙයි. මේ සම්බුද්ධ ශාසනයකන මේ බ්‍රහ්මචරයාව තියෙන්නේ ලාබ සත්කාර ඉපදීම සඳහන වී මේක හරීම වටිනෝ. හරිම වටිනවා මේක. සමහරක් වෙලාවට මහා සංගරත්නයයක් මේ කාරණාව තුළ මුලාවෙලා කටයුතු කරනවා ගිහියුත් සමහරක් කියලාට මේ ක්‍රියාකාරකන් තුළ මුලා වෙලා කටයුතු කරන සමාරක්වාමන් වහස දක්ලා මේක ශවාසන බ්‍ර්ම චරයාවක් විදිහයටට සමරකල්ට වැටිලයිවා. පෙනතින මේ පැවිද්දකිෙනෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරය කුමක් සහාදිකිනෙ අපි හොඳවට සිහයෙන් අවබෝධයෙන් තේරුම් ගන්නට ඕනි. මේ පැවිද්දකිිනෙක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ අනුමත කළේ සකස් කළේ මේ නිවන් මාර්ගේ පහසුවෙන් යෑම සඳහා. එහෙමන් නැත්තං කෙලෙස් යටපත්් කරමින්. ලෝබ දවේස මූහකින මේ අකුසල මූලයන් යටපත් කර ගනිමින් මේ කෙලෙස් වසගේට හසුවෙන් නැතුව මේ කෙලෙස් වසගේෙන් නෑඇත්වෙලා මෙ නිවන් මාර්ගයේ ධර්ම මාර්ගගේ වඩාගැනීම සඳහ තමයි මේ භික්‍ෂූත්තුවේ මහනකුම බුදුරජාණන් වහන්සේ හඳන්නා දුන්නේ. පහසුවෙන් ඇපෙන්ඩ සලස්වලා යපීම සඳහාතියන පලිබෝධ ඈත් කරලා භාවනානු යෝගීව ආධ්‍යාත්මික ජීවිතයේ සකස්කරගණමින් ඉතාමත් හොඳින් යහපත්ව තමන්ගේ පැවිදි ජීවිත ආධ්‍යාත්මික ජීවිතය සකස්කරගන්නඩ පහස වන ක්‍රමයක් තමයි මේ පැවිදි ජීවිතයේ විදිර ුදුරජාණන් වහන්සේ දේශනාක කනුම කළ එහෙමනම් මේ තැනට ආවට පස්සේ සමහරක් වෙලාවට අ සංසාරයේ පුරුදු සිතිවිලි සංසාරයේ බහුල වසින් අපි හිත තුළ ප්‍රකට වුණන සිතිවිලි පැවිදිවනා කියලන එන්ඩ පටන්ගන්නව සහරක් අවස්ථාවන් නොල එක බුදුරජාණන් වහසේ මෙතන දේශනා කරනවා මේ ජනතාව පහදවා ගැනීම සඳහා එහම නැත ලාබසත්කාර පිණස නෙවීගනව මේ ශසනී ඒ හරි වටිනෝන නේද දැන් වර්තමාන සමාජයටන මේ කාරණාව ගොඩාක් වටිනෝ අපි දකිනවා මේ සම්බුද ශාස්නි ලාභසත්කාර සඳහා පාවිච්චිරනව සහරක්ලාට සීමාව ඉක්මවා බුදුරජාණන් වහන්සේ වැඩිහරියක් මේ ධර්මය දේශනා කරේ ලෝකෙ අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මේ විදර්සන නුවත් චතුරාර සත්‍යත් මේ ධර්ම මාග්‍යයක්ත් අවබෝධ කරගන අපි දේනනාර නමුොත් පින්නොනි මේ ධර්ම මාර්ගය ගමන් කරනට වැඩිය අපේ බහුල වසියෙන් බෞද්ධ පින්නවතුන් අපි දැකල තියෙනවා ආනිසංන්සයට බරව ආමිසයට බරව මේ ප්‍රතිපත්තියට වැඩිය ආමිස ගරකෝ කටයුතු කරන බව අපි මාජය තුළ දකිනවා. මේ ආමිස ගරුකෝව කටයුතු කරනවා කලකෙන ආමසියට ලැදවටයුතු කරනවා කක තුළත් පු්‍ය සිතිවිලි. එහෙම නැත්තං මේ සම්බුද්ධ ශාස්නය තුළ මේ සිද්ධ කරනු බන්නේ බුද්ධෝ පස්ථානයක් බදුරජාණන් වහන්සේට සත්කාරයක් මේ උත්තමයණන් වහන්සේ දෙසා කරන පූජාවක් කියනත් සාමාන්‍ය විදිහට තියෙනගමන් සමහර කළට බහොල වසින් යම් බහවාත්මක සුරුංගාරයක් එහෙමන පින්කමක් කියන දැ ගොඩාක්කට් යාසයි තමන් කරන පිකම ව බොහෝ පිරිසකට පෙන්නලා ඒ තුළින් සතුටි වෙනවා. ක දිගයටටම කර්ඩගත්තර පස්ස පෙන්න්නතුනි තමන්දන්න එත්නෑ ම කෙස් සගේට හසු වෙනවා. එකන ඊට පස්සේ අර ලෝකයට පෙන්නල බොහ පිරිස්සලට පෙන්න්නලා අපි කියන්න ම් ඒකුල්ොුට අනුවෝදන් වන්නට මේ පෙන්න්නවා කියලා. හැබ අනුමෝදං වඩ පෙන්න්නනවානවේ ඊට පස් ඒකට තමන් මුලා වෙනවා එකන තවකිනෙට පෙන්නල තමන් හිත යටින් අර ඇතුළින් යම් විදීමක් ලබනවා මේක පෙන්නලා ඒ ත්වයට පත්වන පිනතු ොදන්වත්තම සහිය ටියොත් මේක සිද්දවෙ වන්න සිය හිටියොත් පිං කරන පින්කං ඒවාගේම ආමිස පින්කං ප්‍රායෝගික පින්කං විදිහට පින් වැඩෙන විදිහට කුසල් වර්ධනය වෙන විදිහට ඒවාගේම නිවට හේතුව වෙන විදිහට එක සිද්ධ කරගන්න පුළුවන් හැබැයි ප නොන කල්ප ලක්ෂ ගානක් සසරේ ඉපදමින් මැරමින් එන්නාව සත්තුවෙන් හැටියට අපේ හිෙතේ ස්වභාාවේම තයි ලෝබදේස මෝහ කියෙන ෙකුස මූලයන්ගින් යුක්තව. මේට මෙවගින් ඇත්තෙන්ට බෑ වීරය නැත්තං. යෝනිසෝ මනසිකාරය නැත්තංම් සිහ නැත්තන්ං, අවබෝධය නැත්තම් ප්‍රඥාව නැත්තම් මේවකින් ඇත්තෙන්ට බෑ මේට අපි වසඟ වෙනවා අහසු වෙනවා. එහම වසගුණනාම හසුනාම සරක්ලටි දන්නෙත් නෑ මේකට අපි අහු වෙලායින්නේ මේ අපි රැවැටිලායින්නේ මේ මුලාවක් තුළ අපි කටයුතු කරන්නේ. එන අපි කරන්නට ඕනි පිනතුනික හොඳට සිහියෙන් දැකමින් අවබෝධ කරගන තමන්ගේ ජීවිතය? හමනතන් මේේ ගමන් මාර්ග නිවැරදි තැනකට මනුව ගන්න ඉති බදුරජාණන් වහේ දේශනා කරන මනිසු පහද ගන ස ධන සාසන තිය. නැතු වර්තමාන ගඩක්කට් යාසයින පිරිස වැඩිර ගන්ඩ සමරක්ලාට බන කියල පහදුව ගණ්ඩ, ධර්ම දේශනා කරලා පහදුව ගණ්ඩ. ඒවාගේ නොයකුත් විදිහ දේවල්ලින් සමරක්ලට එහිම පහදුවගන්න සභාවයන් පිදකලතින නේද. සමහරක්ලාට ශසන විලෝපී ක්‍රියාකාරකක් සාසනයට උචිත නොවන සාාසනික නොවන. ුදහමට ගෝචර ොන ්‍රාකාරක සමාරක්ලාට සිද්ධ කරන අපි සාමාාජය තු දෙකලතින එහෙම වෙන්න පින්නතුනි අර සිදවිල්ල වැඩරනො අනහිත තුළ ඒ ගන්න මිනිස්සු පහදුව ගැනීම සඳහා ශ්‍රාවකින් වැඩි කර ගැීම සඳහා ශ්‍රාවකින් පදවා ගැනීම සහා. අන්න ඒ වැරදි මතය වැරදි ක්‍රියාකාරකම තමන්ගේ ජීවිතය තුළ පුරුද වෙලා තියන තමට නොදොනත්ව දැනත්වන සකට දැනුවත්ේක කරනවා. සමාරක්කට්ටි ඉන්නවා ඉතාමත් තවන් පිරිසින තමන් දන්නෑ තමං කැවටිලා කියලා. අර සඳහන් කරන්නේ දානකාමතා වේසින් එන වංචක ලෝබේ යිස් ක්‍රමිතතා වේසි න වංචක ලෝබේ පුන්‍ය කාමතා වේසිංන වංචකලෝබය තමන් හිතාන්නේ මන් පින් මක් කරනවා කුසල කමයක් සිද කරනවා දාන දෙන්නනවා හැබයි ඇතුළින් තමන් මුලා වෙලා ඒකන්නේ ඒ පන්න පිනක් විදිර සිද්ධ වන විදිීරණවේ සිතුවිලි වැඩ කරන්න. ඒ කුසලේ කුසලයක් වෙන විදිහට නෙවෙයි. ඉදරය ඩ කරන්න එමනම් පිනක් කුසලයක් වෙන විදිහට නෙවෙයි ආධ්‍යාත්මය වැඩ කරන්න. අන්න ඒක නිසා වැරදි මානසිකත්වය තුළ වැරදි ක්‍රාකාරකම තුළ තමන් ඉන්නව අන අන්න එතනින් ඇත්තෙන්ට අයිංවෙන්ඩ මේ කන සූත්‍රයේ මේ කන දහම් කාරණාව ඉතාමත් වටිනවා වැදගත්වෙනවා ඉල පින්න න දේ බුදුරජාණන් වසේ මෙතන පැදිලමි ලතින මේ සාසනය එහම නැත්තම් මේ ාසන බ්‍රහම චරයාව මිනිස්සු පහදවා ගැනීම සඳහනව. ශ්‍රාවකහින් පහදවා ගැනීම සඳහනවෙ. එක පිහොඳට තීරුම් ගන්නුන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිනතුනී. න ඉති මංජනෝ ජානාතූති ඒකැන පිනතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වාද විවාද උපදවා ගැනීම සඳහනොව මේ ධර්ම ශාසනය. වාද විපා විවාද උපදවා ගැනීම සඳහත් නෙව අනුසස්කොට ඇහැසරුණ දෙයක් නෙවේ. එකැනමේ වාද විවාද ඇතිකර ගැනීම සධහනව සම්බුද්ධ වාාසනීතියෙන්. දැන් සමාජයේ අපි දකිනවානද මේ වර්තමාන සමාජ සමහර අපි දකිනවා බොහෝ ය වාවිවාද කරනවා. සමහරක් කියලාවට භාවන මන සිකාරයයක්ක්ත් තම ජීත තුළ ොෝවි පුරු කර ඇතින්නටපු. දෙයානා භික්ඥාවත් උපදවාගෙන නැහැ. හැබැ සහරක් කලාට ඊටත් වැඩි ගෙැඹුරු ධර්මකාරණා තුළින් ලෝකඇත් එෙක්ක ගුඩාක්කට්ටිය තරග කරනවා වාදවාද කරනවා ඉතාමත් දරුණු විදිහට යනවානි සමාජය කොටස්ක තුනකට බෙදිලා භික්ෂුන් හන්සලා කොටස් දෙ එකක තුනකට බෙදදිලා වාදවාද කරගන්නවා. එහෙම නැත්තං මම තමයි දන්නේ මම තමයි මේක මෙහෙම කිව්ේ. ම ම මේක ගැන මේ විදියට සඳහන් කරේ මුලින් මම තමයි මේක ගැන හරියට මේ කිව්වේ. අන්න එහෙම මානසිකත්වයක් ඇතිකරගනීම සඳහා සමහරක් කෙලාට වැඩ කරන අවස්ථාපි සමාජය තුළ දකිනවා. ඒැනක තමයි ස්ොභාවය පින්නතුන. පුහදුන් ස්වභාාවේ කළ කැන, ප්‍රාජ්ාන ස්වභාවේ කියලා කියැනෙ කෙස් වසගේට හසු වෙන සුළුවේ එක. එහෙම හසුනා කලේකයි නිින්දා කළ ුතුය එකක් නෙවේ උපහසසිටලක් කළ යුතුයි ක් නෙවේ. එතනති තමන් අවංකවවෙන්න නි තමන් රැවටිලා. සමම් මාර්ගෙන් පිට පැනල. ඒවාගේම තමන්ගේ හිත මේවෙලාව වැඩ කරන්නේ වැරදි මාවතක. වැරදිවිදිට හිත වැඩකරන්නේ කළලා තේරුම් අරන් ඒක නිරදි මාවතට ග්ඩ සහිහතියෙන්න්නටඕනි නිහතමානීකම තියෙන්න්නට ඕනි. අනති මානිත්වේ තියෙන්න්නට ඕනි. එහෙම නැතිවුණනොත් මේ නිවැදි කරගණ්ඩ පුළුවන්කමක් ලබේ නැනෑ. ඒක නිසා පෙන්න්නතුන මේ සම්බුද්ධ ශාසනය තියන්නේ පින්නවතුනි වාදවාදකර ගැනීම සඳහනවෙේ තර්ක රීම සඳහනෙවෙේ එක හොඳට තේරුම්ගන්නට ඕනි සමහරක් වෙලාට සමහරක් කෙනෙක් මෙ බුද්ධ ශ්‍රාවකින් සමගම එහෙම නැත්තං සිව්ුවන පිරිසෙහි ඉන්න අයම ඒ අ ඇත්ත එක්ක තමන්ගේ තරම පෙන්නන්ට තමන්ගේ දැනුම පෙන්නට සමරකට වාදවාද කරගන්න අධර්මය තුළින් සමරක්ලට එෙම ඕනට වාදිවාද කර නිස්සරට ඇති තමන්දන්න ත්නය සමරක් කලාට වැරදි දේවල්තුනනි සමාර්කට තමන්ගේ ජීවිතය නොතිබුණ විදිහේ අකුසල මුල් සමහරක්ලාට නැගී ගනෙනවා ත තුළ එතනදි දවේශය ඇති වෙනවා ඉඩ නින්දා කරනවා අපහාස කරනවා ච්ඩකම පරුසකම රෞද්‍ර බව මේකන දවලොත් වර්ධනය වඩ පටන් ගන්නවා. ඊඩබස් ඉතාම තහිංසකෝ සසුන්න හිටපුෙනෙක් අතක් උස්ස මට්ට තරම් එන මට්ටමට මේ ගහලට යනවා. එහනම් අවබෝධය තිබුණු සිහතිබුණොත් මේ සෝත්‍රය තුළ මේ දේශනා කරන කාරණා පිළිබඳ ැගන බුණොත් අවබෝධරගන තිබුණු තියෙනවානම් ඒ තත්වයට පත්වෙන්න්නේනෑ යෙදේවල් සිද්ධ වෙන්නේ නෑ ඒගනි සාපින් නතුන මේකෙන දහම් කාරණ අප අහොදට ඉගනගන තිබනොත් හදාරලා තිබුණොත් අපේ ජීවිතය තුළ බහුල වසයෙන් ප්‍රකට වෙන විදිහට ජීවිතය තුළ පුරුදු කරගන තිබුණනොත් පන්නතුන මේ කියන කාරණාවන්ගෙන් අපේ ජීවිතය රක්ෂාකරගණන්න ලුවන්කම ැබෙනවා පරිසංකරගණ්ඩ පුලුවන්කම ලැබෙනවා. ඒවගේම බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා. අතකෝ ඉඳම් භික්කවේ බ්‍රහ්ම චරියන් උත්සති සංවරත්තං පහනත්තං, විරාගත්තං විරෝධත්තන්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මහා ජනතාව මං ගැන මේමී අයුරින් දැන ගනිත්වා කියන කියලා තල ඩකරන ස්භාවයක් ඉන්න පුුවන් ජීවිත ඒන මහා ජනතාව එමනැතන් ශ්‍රාවකින් මංගෙන මමී විදිහයට හිතත්වා කියලා හිතල වැඩ කරන ස්වභාවයක් සමහරක්කායික ජීවිතය තුළ තියෙනවා අපිදැක තියෙනවා එක ඇන්නේ නිකං අර සමහරක් අගේ කතා බහ දැක්කට පස්සේ හැරීමම් ්‍රටාවල් දෙැක්ට පස්ස එ සමාජයේ තුළ අර සමාජීතතිය නව සම්මතය වචනයක් ඒ වචනය හරි ග්‍රාමය වචනයක් ඒක ධර්මදේශනාවත්තුර කීමට උචිත වචනෙ ුත්නෙවේ. අරිකන අපි චරිතයක් පෙන්ට හදනවා කියලා යන ලොකු කෙනෙක් පඩ් හදනවා කියලා අපි කියන්. අන්න ඒ වගේ දේවල් සඳහන වීම ශසනය ඉ එකන තමන් මේ සමාජය තුළ එක්තරා විදිහේ කෙනෙක් වීම සඳහා වැඩ කරනවා. මම වගේ මම තරන් කෙනෙක් නෑයි මන් තමයි. යි ම කාටොත් යටත්නෑ ඕන කෙනෙක්ෙන්ට ඕන කෙනෙක් එක ම වාද කරනු. ඕන කෙනෙක් එක මං තර්ග කරනවා. ඕන කෙනෙක් මං පරාධ කරලලානො. මටවේ කවරුත් අදාලාලනේ මට පුලුවන්ගේ ය පරාධ කරන්න. අන්න එහෙ මානිකත්තයක හැර පිරිි සාජතු දකි න දවර්තමානද බලම දුරජාන් ත ද . ඉගැනිීම උඩගූකම මාන්‍යයකම තරග කාරිත්වය හදාගැනීම සඳහනේ එක ඒ එක් කෙනෙක් එකතු වෙලා? එක ද්ල ද්ජලය සමග එක තුවෙලා වාදකරගනීම සඳහනුව තර්රගැනීම සදහන සබද හසන කොච වට ක කියල ද බුදුරජාණන් වහස කින කාරණ පැදිලිව දේශක ල හරක්කට මේවා දන්නේ නේ සමාරක්කට්ටිය මෙ දැනගත්තට පස්ස සමරක්ලට ඒවා තුළ තමන් නිවැරදි වෙන්නෙත් නෑ එහමත් අපි දක්නසැන් සමහරක් අයිවා මේ හැරීම ටාන් ක්ත ගොාදුරට දන් ොම කියන කාරන බදුරජණන්සේ මේේදිර දශ කරල තියෙන කියලා දන්නවා. නමුතේ දේශනා කරලා තියෙනවා කියලා දැනගත්තත් එ නිවැරදිවීම ඇති නිවැරදි කරගැනීම තමගේ ජීත තුළ සිද්ධ කරගන්නඩ පෙළබෙන බවක් උත්සාවත්වන බවක් දකින්නේ. මෙන් මේ ඇැස්රීම් රටාව තුළ පින්නතුන මශාස්නයට ලොකු පරිහානියක් අත්වෙනවා. ඒවාගේ මේ ශාසන බ්‍රහ්මචරයාව තුළ සැනසෙන්ඩින් පැහැදෙන්ඩින් වා මේ ධර්මාගය තුළ පැහැදීමෙන් බොහෝවිටයුතු කරන අයට සමාහරක්ලට මේ ශාසනය තුළ කලකිිරීමක් ඇතිවෙන්න එපාවිීමක් ඇතිවෙන්න මේක හේතුවාසනාව වෙන අග මේක හරී පරිසංවියතු කාරණයක් ඒවාගේම සිද්ධ නොකළලයුතු කාරණයක් එකනෙ සම්බුද්ධ ශාසනය තුළ ඉන්න ශාසනබ්‍රහ්ම චරයාව තුළ කටයුතු කරන සිව්වනක් පිරිස සුභික්ෂනි පසක පසික කියල ගගු අපි මේ පිරිසම පන්නතුනි දෙපිලකට බෙදල සමහරක්ලාට වාද කරනවා. එ තනෙන් පුද්ජලෙක් වසෙන් වාද කරනවා මතරං කෙනෙක්ම සමාජයෙන් නෑ. මන්තරං ලොකු කෙනෙක්නෑ මට රම් පුළුවන් කෙන මතන් ධර්මය දන්න කෙනෙක්න මතරං හොද ධර්ම දශ කර කෙනෙක්න ඒවාගේ මන්තරන් හොද තර් කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකනෑ මතම ඉන්නේ මතමයි දන්නේ මතමයි පුළුවන් කියල සමාරක් කලාට හිතල ක්‍රා කරන සභාවයක් සරක් අයගේ ජීවිත තුළ දන්න. දේන හෙම කරද සමාරකට තමන්ගේ හිතයාට එහම කට්ටිය දන්නවන සමාරක්කට තමන්ට හිතෙෙන්ට පුළුවන් ආමයා මේ වගගේ කෙනෙක් නේ දෙහෙනම් මෙයා මේ වගේ කෙනෙක් නේ දෙහිෙනන් කියලා හැබැයි එහෙම තල පිනතුන ඔබත් ඒයට දේශ කරන්න වයිරකරන්න නිින්දා කරන්න අපහස කරන්නන්න හොඳනේ මක දේ තුලින් ඔබටත් ලොකු දරනු අකු සයා සිද්ධ වෙනවා. ඒක නිසා අපි මැදහත් සිතත් කරුණාවක් ඇති කරගන්නට ඕනි අනිමී අය මුලාවෙලා එහෙමනත්තන් මේ ශාසන බ්‍රහ්ම චරයාවෙන් මෙයා පිට පැනලා. මේ ධර්ම මාර්ගෙන් මෙයා පිට පැනලා පැනලා. මෙයාට වැරදිලා. කියලා පිහෙම හිතලා හිතාදාගන්නට ඕන. එහෙමටතු නිින්දා කරඩගියු නෑ කෙහෙවලු පටලෝගන කෑගහණඩ ගියව එතනි ලොකු අකුසලෙකුත් සිද්දෙනන ඒවගේම ශාසනයට ශාසනීහි පැවැත්මටඒක හොදඳන ැතිද දෙ බවට පත්වෙනවා ඒ ක්‍රා කාර්කමය හැසිරීම. ඒක නිසා පින්වතුන මෙ මේ කියන කාරණා පිළබඳත් සිහිය ඇතිකරගන්නට ඕන. මේ කියන කාාරා පිළිබඳව අප සැලකිලිමතට වන්නට ඕන එකන මේ හාසනය නිවන්දකීම පිණිස විනා ධර්මමාර්ගය අවබෝධ කරගැනීම පිණිසවිනා. එමනත්තං මෙලෝකයේ පවතින සංසාරගමන තුළ පවතින දු්‍යන් අවබෝධ කරගෙන නිර්වාණධාතව ක්ෂාත් කරගැනීම පිණිසවිනා උඩගුකම මාන්‍ය සමාජය තුළ කැපී පිනීම සඳහා. ම ද්ලයෙක්වීම සඳහා චරිතයක් වීම සඳහා එවන ත මන්තර තරන් කෙනෙක් නෑ කියලා හිතීම සඳහා නෙවේ මේ සම්බුද් ශවාාසනීතියන් මෙධර්මීතියන් නිසාසනුබ්‍රහ්ම චරයාවතයන් ඒක නිසා පින්නතුනී බලන මේ කියන කාරණ ඉතාමත් වටිනෝ අපේ ජීවිතයටඒ සම්බුදධ ශාසනය පැවැත්මටත් ඒවාගේම ආරන් වොහන්සලාගේ පැවැත්මටත් ඒඒ අයගේ ජීවිතයන් නිවැරදි කරගෙන මේ නිවන් මාර්ගය තුළ නිවැරදිව ගමන් කිරීමටත් මේ කියෙන කාරණ ඉතාම තුො ින් ඉවල් වවා. මේ දැනග ඉන්නවා කියලා කියන්නේ සමාරක්කට කොත හර තට සිහිඇව වෙනවා. අනේ දැම්මම් මේ පාරම් පිට පැනල නේද. මන්දැන් හරි මාර්ගයට එන්නට ඕන. නිවැරදි මාර්ගයට එන්න ඕනි. මට වැරදිලා. ඉගනිස්සා මේ විදියටට මං ගියොත්තහෙම තවත් පිරිහෙනවා. මට වරදිනෝ. ඒවාගේම මං මේක ටාපපු ප්‍රධන කාරණය සිද්ධ කරගන්න බැරිවෙනවා. එහම උනොත්ේෙම මේ සබුද්ධ සාසය ධර්මය. යි කවද මුණග හහිදී කියෙල දන්නේනෑ. ඉගනිසා ඉතාමත් අනතිමානීව නිහතමානීව හිතල කල්පනා කරලා. අ කෙලෙස් මාමක සිතිවිලිවලින් ඇත්වෙලා මෙ නිවැර දිමාවතට එමන තමි ධර්ම මාර්ගයට තමන්ගේ හිත මෙහේ වන්ඩ බුද්ධිමත්වය යුතුයි. මෙන මේ කියන කාරණ පිළිබඳව අපි සැලිමත්වනට ඕනේ ඉහත ඉඳලා මේ අවසාන දක්වා මේ ක පු කාරණ. ඉරවස බදුජාණන් වහස සදහන කරවා පිනතු. එහෙනම් මහනෙන මේ බඹ සරෙහි හැසිරෙන්නේ ඉඳරන්ගේ සංවරවීම පිණිසය දැ බලන්නක සිතිවිල්ලක් ඇතිකරගන්නට ඕේ අපි මේ ශසන බ්‍රහ් චරයාව තුළ ඉන්නේ ඉදුරන්ගේ සංවරය සඳහා ඇස කන නාසේ දිවකය සරීරය මනස කියන මේ ඉන්ද්‍රයන්ගේ සංවරය සඳහා මේ ඉන්ද්‍රයන් අවබෝධ කර ගැනීම සඳහා අපි මේ ශසන බ්‍රහ්ම චරයාවවෙන්නේ කියන සිතිවිල්ල ඇතිකරගන්නට ඕනේ. ඒ වගේම කෙලෙස් ප්‍රහාණය පිණිසයි එකයන්නේ මේ පොහුදුන් සිත තුළ පපුහුදුන් මනස තුළ පපුහුදුන් ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙන ලෞකික සිතිවිලි යටපත් කිරීම සහහා ය ලෞකික සිතිවිලි නැතිකරීම සඳහා. එඒ ලෞකික සිතිවිලි සංසිඳීම සඳහා තමයි මෙ ධර්මයේ තියෙන්නේ කියලා හිතන්නට ඕන. ඒ වගේම තමයි පිණුතුනී නොවැල්ම පිණිසයි ඇෙන්ඩ බෑ දැ. ඇලන කෙනාගේ සිත තුළ තමයි අරවගේ සිතිවිලි ක්‍රියාකාරකං ඇැතිවෙන්න. එනම් නොවැල්ම පිණිස තමයි තියෙන්නේ. ඇලෙන්ඩ බෑ. ඊලඟට බුදුරජාණන් වහසේ දේශනා කරනවා තෘෂ්නා නිරෝධය පිණිසයි. තෘෂ්නා නිරෝධය සඳහයි. මෙන්නමී කියන කාරණනා තේරුම් අරම් පින් න්නතුන මෙන්නමී ඉදුරන්ගේ සංවරවීම පිණිස කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස. නොවැල්ම පිණිස ඒවාගේම තෘ්නා නිරෝධය පිණිසයි මේ ශාසනයේ තියෙන්න්නේ එහම නැත්තංබ්‍රහමචාර බ්‍රහමචාරී මාර්ගයේ තියෙන්නේ කියලා තේරුම් අරන් තමන් නිවැරදිවී යුතුයි. ඉරස බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ පූජ්්‍ය මහාර්ශීන් විසින් මග අනුගමනය කරලාද මහර්සිීන්හසේ කළකෙන බදුරජාණන් වහසේ බදුරජාණන් වහන්සේ මග අනුගමනය කර. ගේ බුදුරාණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ දෙසූ සැටන් යම් කෙනෙක් ඒ මඟ පිළිපදිද්ද ශාස්ත්‍ර ශාසනය තුළ එ දුක් කෙලවර කරනවා කිය සහන් කරනන්නේ බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ඉන්ඩෝනි. ව තමන්ටවන විදිට මන්ගේ ව ලට දිරන බදුරජාණන් වහන්සේපු විදිහට හිතනවනටයුතු කරනවා. යාටත් අර බදුරාණන්හසේගේපු මග අන්ඩ පුලුවන් කියල සඳහන් කරනවා. එහනම් පිනතුනී අධිස්්ඨානයක් ඇති කරගන්න මේ අංගුත්තර නිකායේ බ්‍රහ්මචරිය සූත්‍රය ඉතාමත් ලස්න සූත්‍රයක් පුංචි සූත්‍රයක් වුණ බොහෝ කරුණු අපේ ජීවිතයට ගන්නට පුළුවන්. ඒවගේ අපේ ජීවිතය නිවැරදි මාවතකට අරගන්න පුළුවන් අප සහිහ්පු දවාගන්නට පුුවන් මේ සෝත්‍රය තුළින්. අධිස්්ානයක් ඇති කරගන්න මේ සූත්‍රයේ තුළ අන්තර්ගත ධර්මකාරණා තමන්ගේ ජීවිතයට ගලපගෙන තමන්ගේ ජීවිත නිවන් මාර්ගයේ තුළ සැනසෙන ජීවිතයක් බවට පච්කර ගන්නවාෙන අධිස්ඨානය ඇති කරගන කවුරුස් සාදුනාධයක් පවත්වන්න ආකා සට්ටා්ච බුම්මට්ටා දේවා නාගහා මහිද්දිකා පඥ්ඥන්තන් අනුමෝදිත්වාච්චිරං රක්කන්තු සාසනං ආකා සට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පඥන්තං අනුමූ දෙත්වා චිරංරක්කන්තු දේශනං ආකා සට්හාාචබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුഞ්ඥන්තං අනුමෝදිත්වා චිරං්‍රකන්තුමං පරංති. ොබෙන්වතුනේ ලෙ සිින්ඩිමට පත්ව වයේ මේ පැට නීමිත සූත්‍රදේශනා සද්ධර්මානු ශාසනාවයි. එම සද්ධර්මානු ශාසනාව අප කරයනුකම්පාවෙන් පවත්වා වදාළ ගෞරවනියදේශකයන් වහන්සේට තවත් මෙවැනි ශාසනිික වැඩ කටයුතු කරගෙනයමට වැසි ශක්තිය දහිරිය වසනාව ලැබෙවයි ඇන්න අපි සියලුම දෙනා එක් සිත්ව පර්ථනා කරමෝ. ප්‍රාර්ථනා කිරීමක් වශයෙන් සාතුනාතයක් පවත්ව බෝ. සාතුූ සාතුූ සාතුූ. ේ නම් සොපින්වතන මේ පෑට නියමිත සත්්ධර්මදේශනාව මෙතකින් නිමාවට පත්වෙනවා. ඔබ සෑමට දළදා සමිතු පිහිටයි.